අපේ අපේ ගම්මෝ ස්පිරිචුවල් කැම්ප් එකේ පළවෙනි දවස. ඉතින් මේ අපි අද දැන් තුන් සූත්‍රය කිව්වනේ. ඒකේ අන්තිමට අපි මොකක්ද කිව්ව සූත්‍රය? උපදන්තිකද? කරණීය මත් සූත්‍රය. ඒ කරණීය මත් සූත්‍රය අන්තිමට කියනවා ගාතාවක්. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා උ. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේති. ආට හරි නැවත දරු ගැබකට එන්න නැතුව ඉන්න ඕන නම් කරන්න තියෙන්නේ මොකද්ද? තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා උ. කොච්චර තමයි ඕක තමයි මේ ස්පිරිචුවල් කැම්ප් එකේ අද හැමදාම ස්පිරිචුවල් කැම්ප් එක මුළු බුද්ධ ශාසනය තුලම උගන්වන්නේ එකම දේ. තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා. තිට්ටං කියන්නේ මොකක්ද? හිටගෙන ඉන්න. චරං කියන්නේ මොකක්ද? ඈවිදිනකොට. අනිත් එක නිසින්නෝවා කියන්නේ ඉඳගෙන ඉන්නකොට. සයනෝවා කියන්නේ නිදාගෙන ඉන්න. ওই ඉරියව් හතරේනේ අපි හැමතිස්සෙම පවතින්නේ. එක්කෝ හිටගෙන ඉන්නවා, එක්කෝ ඇවිදිනවා, එක්කෝ ඉඳගෙන ඉන්නවා, එක්ක සතපිලා ඉන්න. ඔය හැම ඉරියව්වකම සතිපස්ත වේ. ඔච්චර තමයි කියන්නේ. සතර සතිපට්ඨානේ. සතිපත් වීම තමයි කියන්නේ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයාට විසුද්ධ වීම සඳහා, විමුක්තියටපත් වීම සඳහා, සුද්ධියටපත් වීම සඳහා වෙන මකුත් කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. කරන්න තියෙන එකම දේ, එකම මාර්ගයයි තියෙන්නේ සතිපත්. මොකක් ගැනද? ඒක තමයි අපි මේ කරන්නේ. හරි. ඉතින් ඔය සරල කාරණාව දැනගෙන හිටියානම් ආයි මට ඔයගලන්ට මෙතන විනය පනවන්න දෙයක්වත් නැහැ. ඔයගලන්ට ගයිඩ්ලයින්ස් දෙන්න දෙයක්වත් නැහැ. කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. මේ අපි දවස් 3 හරීම ලස්සනට කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව ගෙවනවා. හරි. ඉතින් අපි මුලින් කිව්වා වගේ මේ අපි ඇවිල්ලා ඉන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ මේ උඩවලව වනෝද්‍යානයේ අයත් නැති උනත් නමුත් මේ උඩවලව වනෝද්‍යානය තියෙන එක වනාන්තරයක්නේ. වනාන්තර දන්නේ නැහැ මම උඩවලවද වස් ගමෝද කියලා. තේරෙමු. වනාන්තර දන්නේ නැහැ මම උඩගලව උඩවලවේද වස් ගමෝද කියලා. හරිද? එක වනාන්තර පද්ධතියක් මේක. එතකොට මේකේ කොටසක් තමයි උඩවලවේ කියලා නම් කරන්නේ. මේ හම්බෙගමුව වැව අපිට කිව්වා යාපු ඔරුව පැදපු මේ මහත්මත් මේක රජ කාල එකක්. රජ කෙනෙක් හදපු එකක්. කොයි රජුරු කියලාද කිව්වේ? දප්පුල රජ කෙනෙක්. ඔබලන්ට කිව්වද ඒක? එතකොට මේ රජ කාලේ හදපු වැවක්. ඉතින් ඒ කාලේ සමහරට මේ ජනාවාස තියෙන්නේ නැති. ඒ නිසා මේවා ඊට පස්සේ පසු කාලීන වනාන්තර වලට වත්ලක් වුණා. මොකද වාදන් ඔයගොල්ලෝ දන්නවා අපේ විශේෂයෙන්ම රජ රට එයා ආශ්‍රිත රාජධානි පිරිහුණා මැලේරියා වසංගතයත් එක්ක. මැලේරියා වසංගතය ඒ කාලේ ආපුවම රජ කාලේ ආපුව මිනිස්සු දන්නවා මැලේරියා කියලා. තොග පිටින් ජන ශූන්‍ය වෙන්න පටන් ගත්තා. ගම් පිටින් නැරෙන්න පටන් ගත්තා. මිනිස්සු මේ ගම් දාලා ගියා. ගම් දාලා ගියාට පස්සේ ඒවා නැවතත් වනාන්තර වලට ආйти වුණා. දැන් අපි ලංකගම කැම්ප් එක කරද්දි මම ඔයගලන්ට ප්‍රාථමික වනාන්තරයක් විස්තර කරා. ඒ කියන්නේ ඒවා ගොන්වානාලාන්තයේ ඉඳන් අද වෙනකන් untouched. ඒක දිගට පනාන් පැවතෙන එන ධම්මැලේ පුරුකක්. නමුත් මේවා එහෙම නෙමෙයි මේ කොටස්. මේවා එක එක ආකාරයේ එක එක යුගයන් වල මිනිස් ක්‍රියාකාරකම් වලට ලක් වෙලා නමුත් නැවතවර ප්‍රතිස්ථාපණය වෙච්ච වනාන්තර පද්ධතිය. මේක අතරමැදි කලාපයට තමයි මේ වයිති වෙන්නේ. ඒ නිසා තමයි ඔයගලන්ට මේ වියලි ගතිය දැනෙන්නේ. නමුත් එහෙම දෙයක් ගතිය දැනුන්නේ නැහනේ. දැන් මම එනකොට කවුද රොෂාන් කිව්වේ? රොෂාන් කො? යාළුවා මොකද්ද කිව්වේ? ඉන්න බෑ කිව්වනේ. එහෙමද? අපි හිත මවණ එක ඇත්ත නෙමෙයි රොෂාන්. තේරෙනවද? ඒක තමයි දැන් මම කියනවා වැරද්දක් කියනවා නෙමෙයි. පේනව නේද? අපි නිගමන තියාගෙන ආවට අපේ ඔළුව මවණ නිගමනයේ හැමතිස්සෙම ඇත්ත නෙමෙයි. අපි ආවේ මහා දවල් මෙතනට. නමුත් අපිට එහෙම ලොකු දැනුණද 1000ක්. ඇයි ඒ හේතුව? මෙතන පරිසරය වෙනස්. මෙතන ජලාශ්‍රිත පරිසරයක්. ඒ වගේම දැන් ඉස්සර වගේ නෙමේ වියලි කලා මේ වියලි කාලෙටත් මෙහෙ වැවේ වතුර තියෙනවා. අලුත් ජල යෝජනා ක්‍රම නිසා මේ වැව් දැන් හිඳෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලා තනකොළ අදත් දකින්න පුළුවන්. නැත්නම් ඒ අර ඔරු යාපු මහහඳගේ මේ කාලේ වෙනකොට ඒගොල්ල පොඩි කාලේ මෙතන කොළපාට තනකොළ ගහක් හොයාගන්න බැහැ කියලා. මේ කාලේ ඒ නමුත් අද තත්ත්වය ඒක නෙමෙයි. ඒ නිසා අපි අරහෙදි මම ආගෙන ආවා මහා අමාරුවේ ඉන්න බැරි වෙයි. එහෙම තත්ත්වයක් නැහැ ඉතින්. ඒවත් අපිට පුළුවන්.
අපි හිත ඒ වගේ දේවල් වලට ඇදිලා යනකොට ඒකත් අඳුර ගන්න. එහෙම. දැන් අපි ඒ හින්දම තමයි මම මෙතන තුන් සූත්‍රයේම කියුවේ. මොකද මම දන්නවා හිත අරහෙට ඇදිලා තියෙන්නේ කියලා. ඒක හරවන්න ඕනේ. හැරෙුවේ නැත්තම් මේ වැඩසටහන යන්නේ නැහැ. තමයි අපේ හිතට දාන අරමුණු නිතර නිතර මෙනෙහි කරන දේවල් මත තමයි හිත ගමන් කරන්නේ. ඔගොල්ලෝ වෛරී සිතුවිලිම හිතේ හිටියොත් අරකගේ නරක මෙයාගේම නරක කියලා හිතේ හිටියොත් හැපේන්නේම නරක. කවුරු හරි ගැන සැක කර කර හිටියොත් එයා කරන හැම එකම පේන්නේ සැකේට. ඇදේටම තමයි පේන්නේ. එයාට කිවිසුමක් ගියත් හිතන්නේ තමට කියලා. එහෙම නැත්නම් අපේ මම විශ්වවිද්‍යාලය යනකොට එක මහාචාර්යවරියක් හිටියා. ඇයට ප්‍රශ්න තිබුණා. පෞල් ජීවිතේ නිසා ඇයට පුදුම සැකයක් තිබුණා. ඒකත් එක්ක හැමෝම එයාගෙන එයාගේ පෞල් ජීවිතේ ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ කියන්නේ. එහෙම තියෙනවා මිනිස්සුන්ට පොඩි ප්‍රශ්නයක්. يعني ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලොන්ට මොකක් හරි දෙයක් වුණා හැමෝම වටේ ඉන්න අය ඒ ගැන කතා කරන්නේ. ඇත්තට මෙහෙම එකක් නැහැ නේ. අනිත් මිනිස්සු වෙන වැඩ නැද්ද එයා ගැන හිත හිතින්නේ. එහෙම නැහැ. අපි ඉතින් මොන හරි එකකට hina වුණත් එයා හිතන්නේ එයාට hina වෙනවයි කියලා. එහෙම ඒක හරි ප්‍රශ්නයක්. එහෙම ලක්ෂණ තියෙනවා. ඒව අපි අඳුන ගන්නවා. يعني අපේ හිත යම් කිසි දෙයක් ගැන වැඩිපුර වැඩිපුර හිතනකොට හිත ඒ පැත්තට ඇදිලා යනවා. ඒ ඕගොල්ලොත් ඒ හිත විනෝදකාමී දේවල් වලටම යනකොට විනෝදකාමීටම ඇදිලා යනවා. හරි? ඒතකොට සතිමත් වුණොත් එයාට ඒක අඳුන ගන්න පුළුවන්. විනෝදේ එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක යන බවය අඳුන ගන්න. හරි? එතකොට ඊට පස්සේ මොකද අපි කරන්න ආවේ එක වැඩක්. ඊට පස්සේ කරන්නේ විනෝදේ නම් ඒක වැරදීනේ නේද? දැන් මේ ස්පිරිචුවල් කැම්ප් එක සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මික වැඩසටහනක්. මේක විනෝදචාරිකාවක් නෙමෙයි. මේක ආධ්‍යාත්මික වැඩසටහනක්. විනෝදචාරිකාවක් කරන්න නම් මම අනික් මිනිසුන්ගේ සල්ලි වලින් ඔයගලන්ට මේ ෆැසිලිටීස් දෙන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවා අපි මේකට සමාජීය ගාස්තුවක් අය කරාට ඒ සමාජීය ගාස්තුවේ මේ සම්පූර්ණ එකක් දරන්න බැහැ කියලා ඔයගලන්ට මෙතනට ආපු ගමන් තේරෙන්නේ නැති. හරිද? ඉතින් දැන් අපි මේ සාමාන්‍යයෙන් මේ වගේ එකක් එක දවසක් මේ වගේ දණක කැම්ප් වෙන අඩුම ගානේ මම නම් 8000ක්වත් කියනවා මිනිස්සු එක දවසකට. හරිද? එහෙම තමයි ඒවල යම්කිසි වැලියු එකක් තියෙනවා පාරිසරික තැනක මේ මිනිස්සු මෙතනට වතුර ගේන්න ඕනේ කරන් දෙන්න ඕනේ ගේන්න ඕනේ කොච්චර දුර ඉඳන්ද තේරෙනවද ඒ ඉතින් ඒ නිසා අපි වෙනුවෙන් ඒ කැපවීම කරපු මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු සමහර මිනිස්සුන්ට මේවට සහභාගී වෙන්නත් බෑ ඒගොල්ලෝ ඉන්නේ පිටරටවල ඒගොල්ලන් ඒ වුණාට අර මං හැමදාම කියනවා වගේ අනිත් අය ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන සිහිය දියුණු කරලා නිවන් මාග යනවා දැකලා ඒ මිනිස්සු සතුටු වෙනවා ඒක දෙවි දිව්‍ය මානසිකත්වය. දෙවිවරුත් එහෙමනේ. අනිත් අය මේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු පින්කම් කරනවා දැකලා ඒ දෙවිවරු අනුමෝදන් වෙනවා කියන්නේ දෙවිවරු සතුටු වෙනවා. ඒකට උදව් කරලා ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒගොල්ලන්ට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒ වගේ තමයි මේ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලන්ට එන්න බෑ. ඒවට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. නමුත් ඒකට උදව් කරනවා. ඉතින් අපි මේ මිනිස්සුන් ඒ කරපු උදව්වට අපිට කරන්න පුළුවන් හොඳම ප්‍රතිඋපකාරය තමයි මේ වැඩසටහන තුලදී අපේ හිත ගැන අඩු ගන්න එකක් තේරුම් ගන්න එක දෙයක් අපි නොදන්න අපිට හොයා ගන්න බැරි වෙච්ච එක රහසක් හිත ගැන තේරුම් ගන්න ඒකම ඇති ඕගලන්ට මේ මිනිස්සු කරපු දේවල් වලට ප්‍රතිඵල. අත ඒගොල්ලෝ බලාපොරොත්තු නොවුණා අපිට යුතුයකම. ඒ නිසා හැමෝම ඒ සතිමත් බව තුළ ඉන්න. අපි දැන් දසස කුසල සීලය ගත්තා. ඒකේ අපි විශේෂයෙන්ම වාක් සංවරයට මූලිකත්වයේ දුන්නා. මුසාවාදාව විසුනා වාචාව, පරුසා වාචාව, සම්ප්‍රප්පල. අපි දැන් ඒව කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕගලගේ ගෙවල් වල වෙච්ච දේවල්, ඔෆිස් වල වෙච්ච දේවල්, ඔෆිස් වල කරන්නේ මොනවද ඒව දැන් අවශ්‍ය නැහැ. ඒව ඕනේ නැහැ. ඒවට අපි ආයෙත් මේ දවස් තුනෙන් පස්සේ ආයෙ අපිට කතා කරන්න පුළුවන්. මේ වෙනකන් ඒ වගේ දේවල් අපි කතා කරා නම් දැන් අපි ඒක අඩු කරමු. හරි? තව කෙනෙක් එහෙම දෙයක් කතා කරනකොට අපි යාට බයින්නේ නැතුව අපි යාට පැහැදිලි කරලා දෙමු. අපි ඔය වගේ නෙමෙයි අපි වෙනත් මාතෘකාවක් කතා කරමු. හරි? ඒ නිසා ඕගොල්ලෝ හැමතිස්සෙම සතිමත් වෙන්න අනිත් අයත් එක්ක මම කතා කරන්නේ මොකද්ද කියලා. ඒක මගේ හිත තේරුම් ගන්න මට වැදගත් වෙන දෙයක්ද? මගේ හිත නිවා ගන්න මට වැදගත් වෙන දෙයක්ද? නැත්නම් එහෙම නිෂ්ප්‍රයෝජන දෙයක්ද? ඒ නිෂ්ප්‍රයෝජන දෙයක් කතා කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් මටත් මේක තිබුණාට සමහර ගෝයින්කා මේවා වගේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද එකක් කරන්න. ඉතින් ඒක වැඩ එක නෑ ඒක. මම ඒ වගේ විවේචනය කරනවා නෙමෙයි. නමුත් මම මගේ ෆෝමැට් එකේ ඒක නෙමෙයි. මට ඕනේ සොයන් විනි මට ඕනේ ඕගොල්ලොන්ව මොකක්ද එකට කියන්නේ ඕගොල්ලොන්ව දිරිමත් කරලා ඕගොල්ලෝ තුලින් යම් කිසි දෙයක් සිද්ධ වෙනවා මං ඕගොල්ලන්ට කරන මගුලක් නෑ මම ඕගොල්ලන්ට කරපු එකම දේ මේක සංවිධානය කරලා ඕගොල්ලොත් එක්ක මේ සාකච්ඡා මේසෙට වාඩි වෙලා මම දන්න දේ ඕගොල්ලන්ට සම්ප්‍රේෂණය කිරීම පමණයි මට ඕනේ ඕගොල්ලන්ව දියුණු කරන්න ඕගොල්ලෝ තුලින් ඒ නායකත්වය තේරෙනවද ඕගොල්ලොයි මේක කරගන්න ඕනේ ඒ නිසා මම කියන නිසා කතා නොකර ඉඳලා වැඩක් නෑ මම කියන නිසා ආය සංවරයක් වාග් සංවරයක් පවත්වාගෙන වැඩක් නැහැ.
ඒක ඕගොල්ලොන්ට ඕන නිසා ඕගොල්ලෝ කරනවා නම් ඒක තමයි මම කැමති. එන්නවා. මම කියන නිසා පරාර්ථය කළ වැඩක් නැහැ. මම කියන නිසා සහකම්පණය ඇති වෙලා වැඩක් නැහැ. ඕගොල්ලොම හිතලා ඕගොල්ලොම මේක වැදගත්කම තේරුම් අරගෙන පරාර්ථය කරනවා නම් සහකම්පණය තියාගන්නවා නම් ඒක තමයි මම කැමති. පැහැදිලිද? ඊට පස්සේ මොකක්ද අපි සිහිය කියන්නේ? මොකක්ද සතිය කියන්නේ? ඇයි අපි සතිය වඩන්නේ? මොකටද අපි සතිය වඩන්නේ? අපි සතිය වඩන්නේ ප්‍රඥාව කියන එක දියුණු කරගන්න. ප්‍රඥාවෙන් තමයි නිර්වාණයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. නිර්වාණ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තම සම්මා දිට්ඨිය සම්මා සංකප්පයෙන් පටන් ගන්න. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන්නේ ප්‍රඥාව. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන එක යන්නේ සීල කොටස. ඉතින් අපි මේක ප්‍රඥා මූලික මාර්ගයක් මේක. එනේ ප්‍රඥාව දියුණු වීමෙන්ම තමයි සම්මා දිට්ඨිය වර්ධනය වීමෙන්ම තමයි නිර්වාණය කරා යන්නේ. ඒක අපි දැක්ක කරණීයමෙත සූත්‍රයේත්. එක්තංචරන් නිසින්නෝවා සයනෝවා යාවතස් විගති මිද්දෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේත විහාරං ඉදමා වූ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනින සම්පන්න. අර වැඩියට සතිමත් වුණාට පස්සේ එයා දෘෂ්ටිය දිට්ඨිය අනුපගම්ම සීලයට පත් වෙලා කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙලා දර්ශණයට පත් වෙලා දස්සනේන සම්පන්න දර්ශණයට පත් වෙන. ඒක තමයි කර්ණීමේ සූත්‍රය කියන්නේ. ඒ මම දැන් කිය ඒක තමයි මම දැන් ඔයගලන්ට කිව්වේ. ප්‍රඥාව වර්ධනය කළා තමයි සම්මා දිට්ඨිය වර්ධනය වෙන්නේ. ප්‍රඥාව කියන්නේ මොකක්ද? මොකද්ද ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියන්නේ අපි අපේ හිත ගැන දන්න ප්‍රමාණය. අනුන්ගේ හිත ගැන නෙමෙයි. ඔයාගේ හිත ගැන දන්න ප්‍රමාණය. ඒකේ හොඳ සහ නරක. හිතේ තියෙන කුසල පක්ෂය සහ අකුසල පක්ෂය. හිතේ තියෙන පුණ්‍ය පක්ෂය සහ පාප පක්ෂය. කොච්චර ඔයා ඒව දන්නවද? මට මේ ළඟ දවස් දෙක තුනකට කලින් දැන් මගේ නම් එකක් යනවනේ. ඒ නම් එකට කෝල් එකක් ආවා. රහත් වෙච්ච එක්කෙනෙක්. අනන් මහන්සි නමක්. අම්මේ ඉතින් මට මමක් කියන්න තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා බඩන් අරගෙන කියෝනවා මං ඉතින් අහන් හිටියා. එතන මම එක ප්‍රශ්නයක් අහන්න. මට කියන්න පුළුවන් ද ඔයාගේ හිතේ තියෙන අඩුපාඩු මොනවද කියලා? මගේ හිතේ නම් එහෙම කිසිම අඩුපාඩුවක් නැහැ. මම කිව්වා ආ ඔයා හොඳ මනෝබ්‍රාන්තියක ඉන්නේ, හොඳ මේ මෝහණයක ඉන්නේ. මම තව හොඳට දේශනා අහලා අවුරුදු දෙකකට පස්සේ මට කතා කරන්න කියලා මම ෆෝන් එකක් කළා. යමෙක් ප්‍රඥාවන්තයි කියන්නේ එයාගේ හිතේ හොඳ විතරක් නෙමෙයි, එයාගේ හිතේ නරක ටිකත් එයා ඔක්කොම දන්නවා. අවුරුදු කියනවනම් අපේ හිතක නරක කොටස් ටික නැහැ කියලා එක පට්ටපල් බොරුකාරයෙක්. හිතේ හොඳ පවතිනම නරක තියෙන නිසා. ඒ නිසා හිතේ හොඳයි කියනවනම් යාගේ නරකත් ඒකේ අනිත් පැත්තත් ඒ හිතේ පවතිනවා. චෛතසික ධර්ම කියන්නේ පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම වල ස්වභාවය තමයි ඒවා ඇවිල්ලා සම්මුතියෙන් ඇති වෙච්ච ඒවා නෙමෙයි. ඒ පරමාර්ථයේ පවතින දේවල් ඇති කරන්නත් බෑ නැති කරන්නත් බෑ. ඒවා තියෙන දේවල්. පරමාර්ථ චෛතසික ධර්ම වල කුසල චෛතසික අකුසල චෛතසික කියන ස්වභාවයෙන්ම පවතින. පරමාර්ථ ධර්මයේ වශයෙන් අකුසල චෛතසික පවතිනවනම් යමෙක් කියනවනම් මගේ හිතේ නරකක් නැහැ කියලා එක පට්ටපල් බොරුවක් කියන්නේ පරමාර්ථයේ තේරුම් කරන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලෝ ගවේෂණය කරගන්න ඕන ඔයගොල්ලන්ගේ හිත ගැන. ඔයගොල්ලන්ගේ හිතේ රහස්. අර කිව්වා වගේ හිතේ හොඳ, හිතේ නරක, හිතේ කුසල, හිතේ අකුසල. හිතේ දුර්වලතා හිතේ ශක්කේදා. ওই ටික තමයි අඳුනගන්නේ. ඒ අඳුනගත්ත කියන්නේ අඳුනගන්න ප්‍රමාණයට ඔයගලගේ ප්‍රඥාව දියුණු වෙනවා. අඳුනගන්නේ කොහමද? අඳුනගන්නේ සතිමත් වීම. තමන්ගේ හිත ගැන සතිමත් නැත්නම්, අවධානයක් නැත්නම්, නිරීක්ෂණයක් නැත්නම් තමන්ගේ හිතේ අඩුපාඩු අපිට පේනවද? පේන්නේ නැහැ. අපේ සතිය අඩු නම් අපිට අනුන්ගේ අඩුපාඩු ටික ඔක්කොම පේනවා. අපේ අඩුපාඩු ටික අපිට පේන්නේ නැහැ. ඉතින් සතිමත් වීම තමයි අවශ්‍ය වෙන්නේ ඒකට. ඒ නිසා තමයි අපි මේ සතිය ප්‍රගුණ කරන්නේ. දැන් ඔයාලට පැහැදිලියද අපි මෙතන මොකක්ද ඊටර කරන්නේ? ඊටර ඔයගොල්ලෝ පරයන්ත භාවනාව කරා, සක්මන් භාවනාව කරා. ඒ හැම අවස්ථාවකදීම ඔයගොල්ලන්ගේ හිතගෙන සතිමත් වෙන්න. භාවනා අවස්ථාවේදී විතරක් නෙමෙයි. බස් එකේ එනකන් මේ දක්වා ඔයගොල්ලන්ට සතිමත් වෙන්න පුළුවන්කම තිබුණා. පොට්ටුවේ ඉඳන් මෙතනට එනකන් සතිමත් වෙන්න පුළුවන්කම තිබුණා. දවල් කන වෙලේ සතිමත් වෙන්න පුළුවන්කම තිබුණා. දැන් Tamanට කුඩාරමක් හොයාගන්නකොට සතිමත් වෙන්න පුළුවන්. රැයට නිදාගන්නකොට සතිමත් වෙන්න පුළුවන්. එක බාත්รูම් එකකට පොර කනකොට සතිපත් වෙන්න පුළුවන්. කැලේට ගිහිල්ලා උදැල්ලෙන් ටොයිලට් වල හාර ගන්නකොට සතිපත් වෙන්න පුළුවන්. හැම වෙලේම සතිපත් වෙන්න පුළුවන්. ඒක මම කියන වෙලාවක සතිපත් වෙන්න අවශ්‍ය නැහැ. ෂෙඩියුල් එකේ තියෙන නිසා මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට සතිපත් වෙනවා කියලා එකක් නැහැ. තේරෙනවද? හැම මොහොතකම ඔයගලන්ට ඒ සතිපත් බව තියාගන්න පුළුවන්. අර මම කලින්
උදාහරණ කිව්වා වගේ කැස් බෑ වගේ උදාහරණ ප්‍රඥාවන්ත කැස් බෑ නායකයෙක් හිටිය යට පුතෙක් හිටිය ඒ පුතාට එයා දීපු උපදෙස තමයි අපිට ආරක්ෂිත සීමාවක් තියෙනවා සියලු කැස් බෑවන්ට ආරක්ෂිත සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට ගියොත් යන්න එපා ගියොත් ඔබව අපිට අයිති නැහැ ඔබව දඩයක් කාර්යයාගේ ගොදුරට අයිති වෙයි දඩයක් කාර්යයාගේ ගොදුරකට අයිති වෙයි පුතා මේක විශ්වාස කරේ නැහැ එයා ගියා සීමාවටම බැලුවා එතනින් එහාට කිසි අවුලක් නැහැ එකම දේ එකම වතුර එකම ගල් ටික එකම වැලි ටික එකම කොළ ටික මුණා කියා කියන මගුල මම මොකටද අහන්නේ කියලා ගියා ඊළ හොදට කරක් ගාලා කර කිසි ප්‍රශ්නයක් නැහැ මේ නාකි දන්න මගුලක් නැහැ මුන් දන්න මගුලක් නැහැ කිය. ආය ආව ඇවිල්ලා වෙන පාට් එක දැම්මා ඔය බොරු කියන්න එපා මේ මම ගියා සීමාවෙන් එලියට කිසිම දෙයක් උන්නේ නැහැ කිව්වා. කිසිම දෙයක් උන්නේ නැහැ මම මේ සීමාවෙන් ප්‍රඥාවන්ත නායකයා පියා කැස්බෑ පියා බැලුව කකුල දිහා. පුතාගේ කකුල දිහා. කකුලට එයා දන්නේම නැතුව හැම පැටලිලා. දැන් උඩ දඩයක් කාර්යයට තියෙන්නේ මූට යන්න දීලා යන්න දීලා යන්න දීලා වෙහෙසටපත් වුණාට පස්සේ ඇදලා ගන්න එක විතරයි මේ ගොඩායක දන්නේ නැහැ. මේ ගොඩායක දන්නේ නැහැ. එයා සීමාවෙන් ඔබට ගිහිල්ලා එයා ඒ දඩයක් කාර්යයට අහු වුණා. අර ප්‍රඥාවන්ත කැස්බෑවා කිව්වා පුතේ වා දැන් මට ළඟ හිටියට ඔයාව මට අයිති නැහැ. ඒ කිව්වේ සිහිය ගැන. අපි මේ සතිමත් බව කියන සීමාව තුළ ඉන්නකම් විතරයි අපිට ආරක්ෂාව පවතින්නේ. අපිට මායාවේ ආරක්ෂා මායාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. අපි අසතිමත් වෙන මොහොතේම අපිව මාර පාෂයට අහු වෙනවා ඊට පස්සේ කාටවත් ඔබ බේරගන්න බැහැ ඔබ ඇදගෙන යනවා ඔබ භෞතිකයට අහු වෙනවා භෞතිකයේ විසින් ඔබලඟට ඇහැ ගන්නවා නැහැගෙන ඔබලඟ සංසාරේ කෙලවරට දමලා ගහනවා පරසක්වල ගහනවා කියන්නේ ඒ වගේ ගහලා දාන ලස්සන සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රයත් ඔයගලන්ට කෙටියෙන් කියන්න මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ ඕපම්ම වග්ගේ තියෙනවා නිවාප කියලා සූත්‍රය ඕපම්ම වගේ කියන එකේ තේරුම තමයි උපමා ආශ්‍රයෙන් කරපු දේශන. මේ නිවාප කියන සූත්‍රයේ හරි ලස්සන උපමා ටිකක් තියෙනවා. හොඳට අහගන්න. ගෞතම බුදුහාමුදුරුවෝ දවසක් භික්ෂු පිරිසක් රැස් කරලා කියනවා මහණෙනි මේ දඩයක් කාර්යෝ සත්තුන්ට තනකොලවන්නේ නැහැ. ආ මුං කාලා බීලා හොඳට ලොකු මහත් වෙලා දරුවෝ හදලා වර්ගයා බෝ කරලා හරි ලස්සනට මැරිලා ඵලයන් කියලා දඩයක් කාරෝ ඒ චේතනාවෙන් කවදාවත් මුවන්ට තනකොලවන්නේ නැහැ කියලා. කවදාවත් දඩයක් කාරෙක් තනකොලවයිද නිකන් මුවන්ට කාලා බිලා නේ උඹලා කාලා බිලා ඵලයල්ලා කිය. මොවන්නේ. දඩයක් කාරයෝ තනකොලවවන්නේ එතනට ඒ සතාව අරගෙන එයාව ගොදුර කරගන්න. දඩයන් කරගන්න. ඒක කැලයක් තිබුණාලු. මේ කැලේ හිටියලු මුවරංචු හතරක්. මේක තමයි ඒ නිවාප සූත්‍රය කියන්නේ. ඒ කැලේට යාබදෝ දඩයක් කාරයෙකුත් හිටියා. මේ දඩයක් කාරයත් අර වගේම කැලේ මායිමේ ලස්සන තන ගොල්ලක් වැවවලු කොටු කරලා. එක දොරක් ඇතුල් වෙන්න තියෙනවා. එක මුවරංචුවක් දැක්කලු මේ කැලේ තනකොළට වඩා අතන තනකොළ ගොඩාක් කොළපාටයි. ඊයොත් ඔතනට කාලා බිල් ඉන්න පුළුවන් කියලා සෙට් එකම හරක් ටික වගේ ගියාලු කොටු ඇතුළට. ඒලා හොඳට කාකා බිබී ඉන්නවලු. ඒගොල්ලෝ දන්නේත් නෑලු දඩයක් කාරයා දැන් දොර වහලා උන් දන්නේ නැහැ එක එකව මරන් කරන. උන් දන්නේ නැහැ. උන් කකා බෙබී ඉන්නවා එක එක අඩු වෙනවා. එක එක අඩු වෙනවා. එන දඩයක් කාරයා හිතු පරිදි මුව රංචුවම පාවිච්චි කරනවා. එහෙම තමයි මේ සූත්‍රය තියෙන්නේ. දඩයක් කාරයා හිතු පරිදි මුව රංචුවම පාවිච්චි කරනවා. අන්තිමට මුව රංචුවම මැරිලා ගියා. මුව රංචුවම එකෙක් ඉතිරි වෙන්නේ නැතුව මැරිලා ගියා. දෙවනි මුව රංචුවක දැක්කා. දෙවනි මෝරංචෝක දැකලා බය වුණා මේ දඩයක් කාරයා තනකොළ වවලා තියෙනවා තනකොළ කාපු එවුන් ටික ඔක්කොම මරලා ගියා මේ තනකොළ වණන් අපි කටේ තියන්න හොඳ නැහැ ඒ තනකොළ විතරක් නෙමෙයි මේ අපි කන කට තනකොළවත් අපි කටේ තියන්න හොඳ නැහැ ඒකත් භයානක වෙන්න පුළුවන් එහෙම කියලා හිතාගෙන මේ ගොම් මෝරංචෝ මොකද වෙන්නේ දඩයක් කාරයාගේ තනකොළ කන්නේත් නැහැ උන් කැලේ කකා හිටපු තනකොළ කන්නේත් නැහැ තැල් කැලේ ඇතුළටම දුර්ගම තැන්වලට ගියා තනකොළම නැති තැන්වලට ගියා මුං සාගින්නේ ඉන්නවා බඩගින්න දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණා. පත් වුණාම දැන් බඩගින්න දරා ගන්න බෑනේ. අනේ ඔන්න ඔය අර කොරටුවට ගිහිල්ලා පොඩ්ඩක් තනකොළ ටිකක් කාලෙමු කියලා සස් ගාලා ගියා බඩගින්න දරා ගන්න බරුව ආගෙල. දඩයක් කාරයාගේ කොරටුවට. දඩයක් කාරයා උන් ටිකක් අල්ලගත්තා. කැමැති පරිදි පාවිච්චි කරන්න ගත්තා. මසට හරි යන් වලට හරි හමට හරි මුළු මුව රංචුවම විනාශ වුණා. ඒක දැක්ක තුන්වෙනි මුව රංචුව.
මුන් හිතන් හිටියා මුන් අරුන්ට වඩා බුද්ධිමත් කියලා. සෙට් උනා පළවෙනි සෙට් එක ඇතුළට ගිහිල්ලා කෑවා. දෙවෙනි සෙට් එක ඔක්කොම කන්නේ නැහැ කියලා අතෑරලා 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 ගිහිල්ලා අන්තිමට කරගන්න බැරුව ඇවිල්ලා කාලමල. අපි මෙහෙමයි කරන්නේ. අපි කොරටුව ඇතුළට යන්නේ නැහැ. කොරටුව ළඟින්ම එළිය තැනක අපි ඉන්නවා. ඉඳලා අවශ්‍ය වෙලාවට කොරටුවට ගිහිල්ලා කාලා එළියට එන්න. දඩයක් කාරය දැක්ක මුන් මහ කපටි මුව සෙට් එක. මුන් මගේ කොරටුව ඇතුළට එන්නේ නැහැ. මුන් එළියේ ඉඳන් කාලා. එළියේ ඉඳගෙන ඇතුළට ගිහින් කාලා එළියට එනවා. තපල්ලා මොබලට වැඩක් කරන්නේ මුන්ද එළියේ ඉඳන් කනවනේ මේ එළියේ ඉන්නේ නැහොත් උන් දන්නේ නැතු උන්ගේ එළියේ ඉන්න ප්‍රමාණයෙන් එළියෙන් උතව වැටක් ගැහුවා කොරටුව තියෙනු කොරටුව එළියේ මුන් ඉන්නොත් උන්ටත් පිටින් තව වැටක් ගැහුවා දඩයක් කරා අරුන් හිතුවා මුන් අපි දැන් හරි ආරක්ෂිත වෙන්නේ අරෝගයක ඇතුළට ගියොත් විතරයි දඩයක් කරා යන්නේ කියලා මුන් දන්නේ නැහැ දඩයක් කරා ඊට වඩා කොටුවක් ගහලා මේ හොඳට මතක මේ හිත ගැන කතාවක් ඈ මේක හිතට හොඳට දාලා බලාගන්න ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ බලන්න කොච්චර ලස්සනද කියලා මේ උදාහරණ ටික. හරි ඒ හින්දානේ මේ මනු ඒ උත්තමයාට මේ ප්‍රඥා ශිඛරේ ඉහළම ඉන්නවා කියලා හැම මුනිවරයෙක්ම කියලා තියෙනවා. යාට වඩා ගිය එකෙක් තාම මේ 2500ට පහළ වෙලා නැහැ. එච්චර ලස්සනයි මේ උදාහරණ. ඒ තුන්වෙනි මුවරංචුවත් දඩයක්කාරයාගේ පාෂයට අහුවෙලා හිතුන පරිදි දඩයක්කාරයා මරලා දැම්. මුළු තුන්වෙනි මුවරංචුවත් විනාශ වුණා. හතරවෙනි මුවරංචුව. ඒගොල්ලෝ මේ ඔක්කොම නිරීක්ෂණය කළා. අපි මේකට අහු වෙන්න ඕනේ නැහැ. අපි මොකද කරන්නේ? අපි ඉන්න තැන ආරක්ෂිතයි. ඒ ආරක්ෂිත තැන ඉඳගෙන අපිට ආරක්ෂිත තනකොළ තියෙනවා. අපිට ආරක්ෂිත ආහාර කොටස් තියෙනවා. අපි ආරක්ෂිත ආහාර භුක්ති විඳිමින්. දඩයක්කාරයාගේ ඒ මායාකාරී තනකොළ අපි කන්නේ නැහැ. අපිට ආරක්ෂිත ප්‍රදේශයක් තියෙනවා. අපිට ආරක්ෂිත භෝජනයක් තියෙනවා. අපිට ආරක්ෂිතව පරිහරණය කරන්න පුළුවන් භෞතිකයක් තියෙනවා. ඒකයි ඔය කියන්නේ. අපි මේ භෞතිකයේ පරිහරණය කරනවා. කවදාවත් මේ හතරවෙනි මෝරංචුව දඩයක්කාරට අහුුනේ නෑලු. ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා. මයිනේ හතරවෙනි මෝරංචුව මාර්යාගේ ග්‍රහණයෙන් මිදුණා. කවුද මේ දඩයක්කාරය කියන්නේ? මාර්ය. ඒගොල්ල මාර්යාගේ පාෂයෙන් මිදුණා. ඒගොල්ලන්ට කවදාවත් මාර්යාට බැරි වුණා ඒගොල්ලන් එකෙක්වත් අල්ලගන්න. මාර්යාට බැරි වුණා ඒගොල්ලන්ගේ මාර්යාගේ මූලික කොටුවට එකතු කරගන්න. එහෙම නැතුව දෙවනි කොටුවට එකතු කරගන්න. මාර්යා හදන මේ භෞතික සංකල්ප වලට එයා අහුුණේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේ ආර්ය මාර්ගය යන හැමෝම මාර්යා එයාව මේ මාර්ගයෙන් එළියට විසි කරලා දාන්න පෙන්නන්නේ භෞතිකේ. මේ භෞතිකයේ හරියට මිදි වැලක් වගේ. රත්තරන් ගොඩක් වගේ. මුතුමැණික් ගොඩක් වගේ ඔයගොල්ලන් ඉස්සරහට එනවා. මුවන්ට නම් අර දඩයක්කාරගේ තනකොළ වගේ වවලා පෙන්නනවා. ගොඩාක් දෙනෙක් අවාසනාවන්ත විදිහට අර මෝරංචු තුනම වගේ එක එක නානා ප්‍රකාර අවස්ථාවලදී මේ මාර්යාගේ ඒ ඇමට අහු වෙලා විනාශ වෙලා යන හොඳටම සතිමත් කෙනෙක් විතරයි හැම මොහොතකම සතිමත් වෙලා ඉන්න කෙනෙක් විතරයි ඒ මාර්යා දාන කොටුවෙන් බේරෙන ඒ දඩයක්කාරයා එළන දැලෙන් බේරෙන ඉතින් ඕගොල්ලන්ට මේ සංසාරේ කියන එක නැති කරගන්න ඕන නම් අවසන් කරගන්න ඕන නම් ඔයගොල්ලෝ සසරට පොඩ්ඩක් හරි මේ මායාගේ මේ භෞතික ග්‍රහණයකට චුට්ටක් හරි හවුච්ච එකම ඔයගොල්ලෝ සසරට යනවා. ඒක අහු නොවී ඉන්නවා ඔයගොල්ලෝ සතිමත් වීම ඇර ඕගොල්ලන්ට වෙන කිසිම විකල්පයක් නැහැ. චෛත්‍ය නාවනාව හිටියත්, බෝධි හෝද හෝද හිටියත්, පුද්ගලයන්ට වන්දනා කර කර හිටියත්, දාසකම් කර කර හිටියත්, වහල්කම් කර කර හිටියත් කවදාවත් ඔයගොල්ලන්ට ඒ වලින් ගැලවෙන්න බැහැ. ඕගොල්ලන්ගේ පිළිබඳ හිත පිළිබඳ සතිමත් වෙන්නේ කොයි මොහොතේද? ඒ මොහොතේම ඔගොල්ලෝ මාරපාෂයෙන් මිදෙනවා. ඒක තමයි නිවාප සූත්‍රය කියන්නේ. ඔගොල්ලෝ ඕන්නම් ඊට පස්සේ මේ මජ්ක්‍ධිමනිකායේ මේ සූත්‍රය කියවන්න. මම හැමෝටම පිරිමත් කරනවා ත්‍රිපිටකයේම කියන්න බැරි වුණත් ඔගොල්ලෝ ආර්ය මාර්ගේ යනවා නම් හිත නිවා ගන්න යනවා නම් මජ්ක්‍ධිමනිකායේ අනිවාර්යයෙන්ම කියවන්න. ඒක ඇවිල්ලා බුද්ධ ශාසනයේ තියෙන මැණික මොකද ඒක වාග් විද්‍යාඥයෝ ධර්මයේ පිළිබඳ දාර්ශනික ලෙවල් එකේ يعني සාමාන්‍ය මේ ඔය මේ වේනික ඇත්තටම මගේ හාමුදුරුවෝ කියන මේ සාකච්ඡා ලෙවල් එකේ නෙමෙයි මේ බුදුදහම පිළිබඳ ඇකඩමික් ෆෝරම්ස් තියෙන ඇකඩමික් ලෙවල් එකේ ලියපු ලියන ප්‍රොෆෙසර්ස්ලා ඒ සයන්ටිස්ට් ලෙවල් එකේ රිසර්චර්ස්ලා ඉන්නවා ඒ අය පෙන්නන දේ අපි රිසර්ච් පේපර් දැකලා ඒවා කියවලා තමයි මම මේ කියන්නේ
ඒගොල්ලෝ හැමෝම කියන මේ ත්‍රිපිටකයේ ඒගොල්ලෝ පිළිගන්නේ 100%ක් පිරිසිදු එකට ආවා කියලා. ඒවා වෙනස් වුණා කියන එක ඒගොල්ලෝ කියනවා. ඒක පෙන්වන්නේ ඒගොල්ලෝ පෙන්වන එක සාධකයක් තමයි ත්‍රිපිටකයේ භාෂාව තැන් තැන්වල වෙනස්. මජ්ක්‍ධිමක නිකායේ භාෂාව නෙමෙයි දීඝනිකායේ තියෙන්නේ. දීඝනිකායේ භාෂාව නෙමෙයි කුද්දක නිකායේ තියෙන්නේ. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ කතා කරපු භාෂා ශෛලිය වෙනස් වෙන්නේ විදිහක් නැහැ. දැන් මම කතා කරන භාෂා ශෛලිය මම මැරෙනකම මේ ශෛලිය තමයි. තේරෙනවද ඔයගොල්ලෝ කතා කරන ශෛලියක් තියෙනවනේ. ඒ ශෛලිය වෙනස් වෙන්න බෑ. ඒ වාග් ශෛලීන් අහසයි පොළොවගේ පරස්පරයි. ඒකෙන් ඒගොල්ලෝ පෙන්වන එක දෙයක් තමයි මේව පසුකාලීන වැඩෙච්ච. පසුකාලීනව වෙනස් වෙච්ච තැන් තියෙනවා. ඒක තව ගොඩාක් දේවල් තියෙනවා ව්‍යාකරණ ඒ ඔක්කොම අරන් ඒගොල්ලෝ පෙන්නපු දේවල්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා නමුත් මුල් බුද්ධ භාෂිතය කියලා සංරක්ෂිත කොටසක් මේ ත්‍රිපිටකය තුල තියෙනවා. ඒ තුල අංක 1න් තියන්නේ මජ්ක්‍ධිම නිකාය. අංක 1 තියන්නේ මජ්ක්‍ධිම නිකාය. දෙවණියට තියන්නේ දීඝනිකාය. දීඝනිකාය දිගවේ සූත්‍ර. ඒ නිසා ඕගොල්ලෝ මජ්ක්‍ධිම නිකාය ධර්ම මාර්ගයේ හැසිරෙන අනිවාර්යෙන් කියවන්න. තේරෙනවද? අනිවාර්යෙන් කියවන්න. එතකොට ඕගොල්ලන්ගේ ඔළුවට ඔය එක එක අයගේ බණ අහලා දේශන අහලා එතන මනස්ගත ගොඩාක් දුර වෙනවා. මොකද එතන ගැඹුරු දාර්ශනික දේවල් හරිම ලස්සනට සරලව ගෞතම බුදුහාමුදුරුවෝ එක්ස්ප්ලেইন කරලා දෙනවා. විශේෂයෙන්ම ඔය එක එක දෘෂ්ටි වලට මිනිස්සු අහුවෙන හැටි සහ ඒ දෘෂ්ටි වලින් ගැලවෙන්නේ කොහොමද? භෞතිකයට මිනිස්සු අහුවෙන හැටි සහ භෞතිකයෙන් ගැලවෙන්නේ කොහොමද? ওই කාරණා ටික විස්තර කරලා දෙනවා. හිත පිළිබඳව විස්තර කරලා දෙනවා. ඉතින් මම හිතනවා ඒ සූත්‍ර විශේෂයෙන්ම ওই නිවාප සූත්‍රය වගේ දේවල් කියවීම ඕගොල්ලන්ට මාර්ගය හොයන කෙනෙක් නම් අතිශය වැදගත්. මාර්ගයේ ගවේෂණය කරන කෙනෙක් නම් අතිශය වැදගත්. එහෙනම් අපි හැමතිස්සෙම විමර්ශනශීලීව ඉන්නවා. දැන් මම මේ දේශනා කරයි කියලා සමහර අය මගේ දේශන ඇහුවයි කියලා මම කවදාවත් එක මොහොතකවත් දිරිමත් කරන්නේ නැහැ මගේ දේශනා විතරක් අහන්න කියලා. එහෙම අහනවා නම් ඔයගොල්ලෝ පරගල මෝඩය. තේරෙනවද? කවුරු හරි මගේ දේශනා විතරක් අහනවා නම් ඌ පරගල මෝඩෙක්. එයි දන්න. අපි කාගේ හරි එක්කෙනෙක්ගේ මතයක් විතරක් නම් අහන්නේ අපේ view එක tunnel view එකක් වෙනවා. tunnel view එකක් කියන්නේ මොකක්ද? අර දැකලා තියෙන මේ ලොකු ලොකු අඟල් හතර විතර down pipe. ඔය ඩවුන් පයිප් වලින් මෙහෙම මිනිස් බල්ලා තියෙනවා ඔයගොල්ලෝ ඇතුලේ. අර දිග ඩවුන් පයිප් එක. කිසි දෙයක් එළිය පේන්නේ නැහැ. එක කෙලවරක් විතරක් පේනවා. අන්න එහෙම වෙනවා ඔයගොල්ලන්ගේ මනස මගේ දේශනා විතරක් යන්නේ. ඒකට තමයි ටනල් view එකක් කියන්නේ. ටනල් එකක් ඇතුලෙන් බලනවා වගේ තමයි පේන්නේ. වෙන කිසිම දෙයක් පේන්නේ. අනේ වටේ වෙන කිසි දෙයක් පේන්නේ. පරගල මෝඩෙක් වෙනවා. හැමෝගේම මතයන්ට සවන් දෙන්නේ. ඒ මතයන් ඕගොල්ලොන්ට තේරෙන විදිහට ගොබ්බ නසරාණි ඔය ඕන භාෂාවකින් පට්ට පජාත කුජීත වෙන්න පුළුවන්. ඒත් අහන්න. මම හැම මොහොතෙම මේක දිරිමත් කරනවා. මම කවදාවත් කියන්නේ මගේ දේශනා විතරක් අහන්න. මම කියනවා මගේ දේශනා විතරක් අහන්න කියලා ඕගොල්ලෝ පරගල මෝඩයෝ කරන්න මට උවමනාවක් නැහැ. පරගල මෝඩයෝ ටිකක් මට හදාගන්න ඕනේ නම් විතරක් ශ්‍රාවකයෝ විදියට මම කියනවා මගේ දේශනා අහන්න කියලා. මට එහෙම කරලා ඕගොල්ලන්ගෙන් සල්ලි ගඩාගෙන කිසි උවමනාවක් නැහැ. මට එහෙම කරලා ඕගොල්ලන්ගේ භෞතික වාසි ගන්න කිසිම උවමනාවක් මට අවශ්‍ය ඕගොල්ලොන්ට අර අත්තාහි අත්ත නෝනාතෝ කියන එක කොහොමද වෙන්නේ කියලා පෙන්වන්න. තමන් තමන්ට නාත වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න. ඕගොල්ලෝ මගේ පස්සෙන් ආවොත් ඕගොල්ලෝ අනාත වෙ. එච්චරයි වෙන්නේ. තේරෙනවද? තමන් තමන්ට නාත වුණොත් විතරයි ඕගොල්ලන්ට ගැළවීමක් හම්බ වෙන්නේ. ඒ නිසා පුත්කලියෝ පස්සේ යන්නවත් මම කිසිම දෙයකට පුරුදු කරන්නේ නැහැ. හැම තිස්සෙම විමර්ශනශීලී වෙන්න. විශේෂයෙන්ම මේ දර්ශනය ගැන තියෙන අනෙකුත් මතවාද අහන්න. එන අපේ බුදුදහමට පක්ෂ විතරක් නෙමෙයි විපක්ෂ මතවාද අහන්න. අනිත් සමාන්තර දර්ශන හදාරන්න. ටිබෙට් බුදුදහම, මහායාන බුදුදහම, තන්ත්‍රයානය හදාරන්න. ක්‍රිස්තියානිය, ඉස්ලාම් අනෙකුත් දර්ශන හදාරන්න. ඊට අමතරව නිරාගමික දර්ශන හදාරන්න. වෙනත් සමාජය පිළිබඳ තියෙන දාර්ශනික මතවාද හදාරන්න. දැන් අද ඒ වගේ YouTube නාලිකා කීපයක්ම තියෙනවා. හරිම ප්‍රබුද්ධ සාකච්ඡා යනවා. ඒවා හාමුදුරුවෝ නෙමෙයි ගිහි අය කරන්නේ. මම නම් ප්‍රකාශ කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද හරක් වෙන මගුලක් කිව්වොත් එහෙම ඒවා මගේ පිටින් යනවා. හරි? නමුත් ඔයගොල්ලෝ දන්නවා මම මේ කියන මිනිස්සු කවුද කියලා. එහෙම ප්‍රබුද්ධ සාකච්ඡා යන තැන් තියෙනවා. ඒවත් අහන්න. එතකොට ඔයගොල්ලන්ගේ මනස ඕපන් වෙනවා. කවදාවත් මනස සංවෘත කරගන්න එපා. මනස ඕපන් වෙන්න ඕනේ. සිහිය දියුණු වෙන්න යාගේ මනස රාමු වලින් මිදිලා ඕපන් වෙනවා.
කාටහරි කියනවනම් මෙයාගේ දේශනාව විතරයි මට අහන්න පුළුවන් අනික් දේශනා අහපුවම මට නිින්ද යනවා අනිත් ඒවා මහ බෝරින් කියලා පොඩි අවුලක් තියෙනවා එයාගේ ඒ කියන පුද්ගලයා පොඩි අවුලක් තියෙනවා එහෙම ඒ කියන්නේ එයා එකකට ඇබ්බැහි වෙලා මම හැම වචනයම පට්ටපල් බොරු කියලා මම හොඳටම දන්නවා මට කියන්න පුළුවන් සත්‍යයට ආසන්න දෙයක් විතරයි සත්‍යයට ආසන්න දෙය කවදාවත් සත්‍ය නෙමෙයි ඒක බොරුවක් ඒක සත්‍යයට ආසන්නේ සත්‍යයක් කියලා එකක් නැහැ සත්‍ය තියෙනවා අසත්‍ය තියෙනවා සත්‍ය කියන එක වචනෙන් කියන්න බැරි නම් වචනෙන් කියන හැම එකම අසත්‍ය තමයි. හරි? ඒ නිසා මේ කියන හැම එකම බොරුවක් තමයි. ඒ නිසා මට වඩා අරක බොරුයි මේක බොරුයි කියනව ඇරෙන්න මේක සත්‍යයි අරක බොරුයි කියන්න බෑ. තේරුණාද? ඒ නිසා ඕගලන්ට ඒ බොරුවත් අහන් ඉන්න බැරි නම් ඕගොල්ලෝ කොහොමද මගේ බොරුව අහන්නේ? ඒ වගේ මෝහණය වෙන්න එපා. ඒක මුලාවක්. ඒක ඕගොල්ලොන්ව විමුක්තියට ගෙනියන්නේ නැහැ. විමුක්තිය කියන්නේ හරි වෙනස් එකක්. විමුක්තිය කියන්නේ හරි වෙනස් එකක්. ඔයාලට තේරෙන්න ඕනේ මම මේ කියන එකෙන් කොහෙද විමුක්තිය තියෙන්නේ? මම කියනවා මම කියන්නේ අසත්‍යය කියලා. සත්‍ය කියන එක වචන වලින් කියන්න බැරිය. වචනෙන් හැම කියන හැමදේම අසත්‍යය. මම කියන එකත් අසත්‍ය නම් අනික් එකාගේ එක අසත්‍යය කියලා මට සාපේක්ෂව මම කියන්නේ සත්‍යය කියලා කියන්න කාටවත් බැරිය. ඒ නිසා ඒ අසත්‍යයත් ඔබට ඇසිය හැකි විය යුතුය. කියලා මම කියනවා. ඔයාලට තේරෙන්න ඕනේ මම මේ කියන්නේ මොකක්ද කියලා. තේරෙනවා. ඒක වෙන්නේ ඔයගොල්ලෝ ඒක කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත පිළිබඳ සිහියෙන් හිත කරන නාඩගම අඳුන ගත්තොත් විතරමයි. අපි හැම මොහොතම සිතුවිලි ගොඩක් එක්ක කැරකි කැරකි ඉන්නව ඇර ඊට වඩා දෙයක් අපේ මේ මනසට කරන්න බෑ. මම ඔබට උදාහරණයක් විදිහට කියන්නේ රෙඩි මික්ස් මැෂින්ස් දෙකක් තියෙනවා. රෙඩි මික්ස් මැෂින්ස්. වදාගලෙන් දන්නවනේ. ඔයගේ වීල් දෙක නිසා. හරි. රෙඩි මික්ස් මැෂින් එක ඇතුළට කොන්ක්‍රීට් ගලොයි සිමෙන්ති වැලී දැම්මට පස්සේ ඌ අර සයිට් එකට යනකම් කැරකි 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 යන දැකලා තියෙනවා අර මහා ලොකු අර ගෙඩිය වගේ එක. ඒක සයිට් එක ගාවට ගිහලා රෝස් ගාලා හදනවා. අපේ මනසත් ඒ රෙඩි මික්ස් මැෂින් එකක් වගේ තමයි. කොහෙන් හරි එහෙන් මෙහෙන් ඇහිඳගත්ත ඇස කන නාසය දිව ශරීරය සහ මන කියන ඉන්ද්‍රිය හයෙන් ගත්ත අරමුණු ටිකක් මේ රෙඩි මික්ස් මැෂින් එකට ඇතුල් කරගෙන ඕගොල්ලෝ අරහේ ඉඳන් මෙහෙට කරකෝ 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 ආවා. එච්චර. තාමත් කරකෝ 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 ඉන්නවා. මැරෙන කම්ම කරකව 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 ඉන්නවා එච්චරයි කරන්නේ කවුරු හරි මොනවද කියලා හිතන්නේ කියලා හුවොත් එහෙම තරහස් ගාලා එතන බානවා පොට්ට හිස් වෙන්නේ කවදාද තව පට පට මොනවද කියන්නේ කියලා හුවොත් මොනවද කරන්න කියලා හුවොත් තරහස් ගාලා කොන්ක්‍රීට් වගේ හලනවා එතන එච්චරයි ওই මනසෙන් ඕගලන්ට කරන්න පුළුවන් එච්චරයි ඒක තමයි මම අවබෝධ කරගත්තේ තේරෙනවද මනසක් තියෙනකම් කරන්න පුළුවන් කොහෙන් හරි ගත්ත අරමුණු ටිකක් කරන් කරකෝ 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 ඉන්නව විතරයි දැන් අපි මුලින් කතා කරේ මෙතන දෙනකොට මේ සයිට් එක මාර රස නෙමෙයි ඒ ගත්ත අරමුණු ටිකක් තමයි කරකෝ කරකෝ කරේ සයිට් එකට ආවට පස්සේ එහෙම එකක් නැහැ හැබැයි එහෙම එකක් නැහැ කියලා වෙන එකක් උනත් නැහැ තාමත් කරන්නේ කරකෝ කරකෝ දැන් මේ සයිට් එකේදී ගත්ත අරමුණු ටික කරකෝ කරකෝ ඉන්නේ ඕළු කරන්නේ ඔච්චරයි කවුරු හරි සතිමත් වුණොත් තමයි ওই ක්‍රියාකාරකම සහ සුද්ධෙන් දැනගන්නේ ඒක දැනගත්ත මොහොතේම ඕගොල්ලෝ එක නිදහස් වෙනවා. ඒ පද්ධතිය නිදහස් වෙනවා. දැන් ඉන්නේ රෙඩි මික්ස් මැෂින් එකෙන් එළි. රෙඩි මික්ස් මැෂින් එකක් තියෙනවා. එයා කරකෝ කරකෝත් ඉන්නවා. නමුත් ඔබ ඉන්නේ විමුක්තියටපත් වූ ඔබ ඉන්නේ රෙඩි මික්ස් මැෂින් එකෙන් එළි. ඔච්චරයි විමුක්තිය. මම කියන එක තේරෙයි ඕගොල්ලන්ට සතිමත් වෙලා ඉන්නුනේ සතියේ. චේතම අවස්ථාවට සතිමත් වුණාම මිනිස්සෙක්ට ඒ සම්පූර්ණයෙන්ම එයා ඒකේ විමුක්තියටපත් වෙනවා. සංසාර චක්‍රය කියන එක නතර වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. සංසාර චක්‍රය දිනා චක්‍රයෙන් එළියට යන. ඒ අර රෙඩි මික්ස් මැෂින් එක කැරකි කැරකි තියෙනවා. එයා ඒකෙන් නිදහස් වෙනවා. ඒක නිදහස් වෙන්න පුළුවන් එකම ක්‍රමේ ඕගොල්ලොන් ඕගොල්ලන්ගේ හිත දිහා හිත කරන මේ නාඩගම හොඳට තේරුම් ගත්තොත් විතරයි. ඒක තමයි ඔයගොල්ලෝ මේ තැනට ආවේ. ඉතින් අපි මං බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේ ඉඳන් ඉදිරියට හැම වැඩසටහනකම මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර අපේ මේ සාකච්ඡාවට ගන්න. මම ඒක විස්තර කරන ඔයගලන්ට එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ඔයගලන් හිතේ ප්‍රශ්නත් අහන්න පුළුවන්. හොඳයි මේ දවස් තුන. ඊළඟ වැඩසටහනවලත් මම ඔකම තමයි කරන්නේ. මොකද ඒක ඇත්තටම වැදගත්. මෙච්චර මහා දැනුම ආසියානු දැනුම පද්ධතියක් තියාගෙන අපි ඒවා පාවිච්චි කරන්නේ නැත්නම් අපේ විමුක්ති මාර්ගයට අපි හරි මෝඩයි. ඒකගේ මෝඩ කතා මෝඩ වෙවි ඉන්න. එහෙම නෙවෙයි මේ බුද්ධිමත් මේ 2000 අවුරුදු 2500 ට පහළ වෙච්ච විශිෂ්ටතම බුද්ධිය ප්‍රකාශ කරපු දේවල් කියලා. වාග් විද්‍යාඥයොත් මජ්ක්‍ධිම නිකායේ බොහෝ දුරට ප්‍රිසර්ව් වෙච්ච ආර ප්‍රාථමික වනාන්තරයක් වගේ
ජීවමාන ෆොසිලයක් කියලා තියෙද්දි මේකත් එක්තරා ආකාරයක මජ්ක්‍ධිම නිකාය කියන්නේ ජීවමාන බුදුන්ගේ ෆොසිලයක්. එයි අපි මේක ප්‍රයෝජන ගන්න නැත්තේ. ඒක අඩුපාඩුවක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු. එහෙම තියෙනවා. මම දැකලා තියෙනවා. හරි. හරි පරිසර සූත්‍රයේ අන්තිම හරිය පොඩි අවුල් ටිකක් තියෙනවා. අපිට ඕන ඒක හෙට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. හරි. හොඳයිනේ. අපේ මනස ගැන තේරුම් ගන්නවා. ඒ ගැන දාර්ශනික කතා අපි තේරුම් ගන්නවා. කොච්චර හොඳයි. එනිසා මෙතන වැඩසටහනට ආපු අරමුණ කොයි මොහොතකවත් අමතක කරන්න එපා. ඒ වගේම එතනින් මේ පූර්විකාව අවසන් වෙයි. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් දැන් හොඳට ආලා බීලා ඉන්නේ. කොහොමද මේක පේනවද? හොඳට ඉඳ දිනු. විවේකී තැනක ඉඳන් තමන්ගේ හිත දිහා බලන්න. බලන් ඉඳලා ඊට පස්සේ මම දැනුම් දුන්නම ඔයගලන්ගේ වාර්තා පොත් තියෙනවා. කමටහන් වාර්තා පොත. ඒ සිදුවෙච්ච දේවල් විනාඩි 15ක් වගේ කාලයක් මම දෙන්නම්. ඒක සටහන් කරන්න. ඊට පස්සේ අපි අටට විතර ඒ කමටහන් වල මොකක්ද සිද්ධ වුනේ සාකච්ඡා කරමු ඔයගොල්ලෝගේ හිතේ මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඉතින් කවුරු හරි කෙනෙක්ට වාඩි වෙලා භාවනා කර කර ඉන්නකොට කම්මැලි කමක් නිදිමතක් දැනනොත් සක්මන් කරන්න. මේ ඕන තරම් ඉඳ තියෙනවා. අර විදුලි වැටවලද වදින්න නැතු සක්මන් කරන්න. එක එක කෙනාගේ හැප්පෙන්න තියෙන සක්මන් කරන්න. ඒතර භාවනා කරන අය සක්මන් කරන අය ඉඳ තියලා මේ නිකන් ගොන් තැම්ප වගේ මැද්දෙම වාඩි වෙන්නේ නැතු අයින් වෙලින් මැද්දේ තුරට කට්ටිය සක්මන් කරන්න. හරි. මේ පොට්ටු තියෙනවා. මේ උඩ තියෙනවා. හරි. පැයට නිදාගන්න ගෑනු අය පිරිමෑ තෝරන උඩට ගිහිල්ලා භාවනා කරගන්න. මේ ගැටලුවක් නැහැ. ඒක කරගන්න අනිත් කාරණාව මම ඔයගලගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මෙතන ඉන්නවා 25ක්. හරි. අපි යම් කිසි වෙලාවක් කාලයක් දීලා මේ වෙලාවට තේක බොන්න, මේ වෙලාවට කන්න, මේ වෙලාවට නාන්න කියලා කියපුවම ඒ 25ම හැකිතරම් උත්සාහ කරන්නේ මේ වෙලාවට ඒ දේ කරන්න. දැන් තේකක් බොන්න 25ක් ඉන්න තැන එක්කෙනෙක් යනවා 6ට, දෙවෙනිය යනවා 6යි 10ට, තුන්වෙනිය යනවා 6යි 20ට. 25 දෙනාම විනාඩි 10 10 පස්සේ ගියොත් එහෙනම් මුළු දවසෙම මට කරන්න පුළුවන් වෙන්නේ තේ දෙන එක විතරයි. හරි. නාන්න යම් කියලා කතා කරගුවාම එකෙක් කියනවා 3ට, ඊළඟ එකා එනවා 3:30, ඊළඟ එනවා 4ට. මුළු දවස් තුනම කරන්න වෙන්නේ නාන එක විතරයි. දැන් තේරුම් ගන්න මෙතන 25ක් තියෙනවා. එතකොට අපි එක වෙලාවකට වැඩ කරේ නැත්තම්, ඒ සොයම් විනේ අපි තියාගත්තේ නැත්තම් මේක වැඩසටහන කරන් යන්න තියෙන කාලය, මේ සාකච්ඡාව හිත තේරුම් ගන්න තියෙන කාලය තමයි අපරාධේ නාස්තිය. ඒක නාස්ති කරගන්න එපා. මම හිතනවා ඒ වැරදි සිදු වුණා නම් ඒව දැන් අපි නිවැරදි කරගන්න කාලය ඇති. ඒ නිසා හැම තිස්සෙම ඒ දෙන උපදේශක් මේ වෙලාවේ අපි මේක කරමු කිව්වම මම කැමති නැහැ ඒක බලෙන් එක එක කෙනාට කියන්න මම කියනවා. ඒ නිසා මම යනවා එච්චරයි. ඒ වෙලාවට හැමෝම කරන්නේ. ඒ තමයි ඒක කරගන්න බැරි වුණා නම් ඊට පස්සේ පැය ගානකට පස්සේ ඒක කරන්න යන්න එපා. මොකද එතකොට අපිට බලන් ඉන්න බෑ ඔය ඒක කරලා ඉවර නෑ නේද? ඒක වාට මිස් වුණා. මිස් වුණා. ඔය ඊළඟට සටහනට එන්න. නමුත් එහෙම මම කියන්නේ නෑ මිස් කරගන්න කියලා. මම කියන්නේ හැමෝම ස්කෙඩියුල් එකේ ඉන්න. හැමෝම එක විදිහකට ඒ මහදේවල් නෙමෙයිනේ මම මෙතන දර බලන්න කොස් කොටන්න කියන්නේ නැහැ නේ. හරිද? මේ කට්ටිය උයලා දෙනවා ඔයගලන්ට තියෙන කන්න, තේ හදලා දෙනවා ඔයගලන්ට තියෙන බොන්න. හරි මේ ටෙන්ටුත් ගහලා දෙනවා. මම කිව්වා ඔයගලන්ට කියලා ගස්ස ගන්න නෑ. ඒගොල්ලෝ ගහන්න කියලා කොච්චර බලන්නේ මිස් කොච්චර ඔයගොල්ලෝ ගැන හිතනවාද කියලා. හරිද? ඉතින් මේ අපි එහෙම කරමු. ඒ ඇතිද? ප්‍රශ්න අනිත් එක දැන් මෙතන ඉන්නවා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නැන්දා මාමා ලේඩි බෑන තාත්තා පුතා ඒවා දැන් ඉවරයි. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා දැන් ආයි එකට හැසිරෙන්න බෑ. ඒකට නාන්න, එකට බාන්න, එකට ටොයිලට් යන්න ඒවා නෑ. දැන් ආයි දවස් 3කට පස්සේ ආයි ගිහලා පවුල් කන්න. මෙහෙදී ඕන්නම් මම හැමදාම කියනවා වගේ අවුරුදු පවුලක් හොයාගන්න. හරි එයත් එක පවුල් කන්න. පරණ පවුලත් එක්ක බෑ. හරි එහෙනම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා එකට ඉන්න ලෑස්ති වෙන්නේ. එහෙම වැඩක් නෑ. අතල්ලලා. හරි බ්‍රහ්මචාරියා කියලා එකක් දැන් සමාදන් වුණා. ඒක කරගන්න. ඒ නිසා ඒ යාළු මිත්‍රකම් තියාගෙන තමන්ගේ තියෙන ඥාතික මේව අතල්ලලා දාන්න. ඒවා ඕනේ නැහැ දැන්. හතරට උදේ නැගිටීම තියෙන. ඒතර හතරා මාර්ගයට කොට මෙතනට ඇවිල්ලා මෙතන ඒක ලෑස්ති කරලා තියන්න පවෙන්න උදේ හතරා මාට. අතර කැමේක අපිට පුළුවන් මේ සාකච්ඡාවෙන් පස්සේ 9ට විතර ගන්න. අබල් ගිනිමෙලක් ගහලම සාකච්ඡාව කරන්න පුළුවන් වෙයි. දවස් තුනෙම මේගොල්ලෝ ගිනිමෙල ගහන්න කිව්වා. මොකද ගහන්න වෙනවා. මොකද අලියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට තාතල් දෙන්න ගිනිමෙල ගහන්න මේගොල්ලෝ. මේ අලියෙන ඉඳ ගිනිමෙල ගහනවා. මේ ඒකයි දවස් තුනම කරන්නේ. මේ ඉතින් ගිනිමෙලෙදී බම් යයි නැහැනේ. ළඟට එන්නේ. අපිට පුළුවන් ඒ ගිනිමෙලේ ළඟ ඉඳගෙනම සාකච්ඡාව කැමති කරන්න. නැත්නම් වීඩියෝ එකට හැබැයි හරියට නැත්නම් මම මෙතනම තමයි කරන්නේ.
Langkah apa juga kerap, ini emang kerap.
ඉතින් දාන්න අම්බේගමු ස්පිරිචුවල් කැම් කිය ඊට පස්සේ දිනේ ලිව්ව ඊට පස්සේ මොකද්ද මම සාමාන්‍යයෙන් ලිය මොනවද ලිය ස්ථානය දිනය වේලාව ලිව්ව පරිසර තත්ත්වය ලිව්ව මොනවද සාමාන්‍යයෙන් වියලි කාල ගුණයක් සුලං වේගය වැඩි ඔය වගේ ලිව්ව අහස පැහැදිලි ඊට පස්සේ තියෙන්නේ සතෙක් දැක්කොත් අඳුර ගන්න පුළුවන් නම් අඳුරගත්තා මේ ඉන්නේ කවුද ලියකාවෙක් මේ ඉන්නේ කොකෙක් ඔකේ කොකු ගොඩාක් ඉන්නවා හරිද මෙතන අපි එනකොටම ග්‍රේට් ඊග්‍රත් කෙනෙක් ඉඳලා විශාලම ඊග්‍රත් ලොකුම කොකෙක් හිටිය අපි අර ඔරුවට නගිනකොට හිටිය සෑහෙන දුර ඒ දුරටත් මහ විශාලට පෙවුනා ඒ ග්‍රේට් ඊග්‍රත් එයා තමයි ලංකාවේ ඉන්න ලොකුම කොකු يعني ඊග්‍රත්ස් ලෙවල් එකේ කොක් ලොකා ලොකු මේක ලොකුම කොකා වුණේ මේ ඊට පස්සේ අඳුන ගන්න බැරි නම් ස්කෙච් කරා සටහනක් දැම්මා තමන්ට පේන විදිහට ඇඳලා ඇහැ වටේ මොනවාද පාට ඇහි පාට හොටේ හැඩය ගෙල පියාපත්තර විශේෂ පාට තියෙනවනේ මේ තැන්වල ආ මෙතන මේ පාට කික්කේ දැම්මා ඊට පස්සේ මං ගාව බර්ඩ් ගයිඩ් තියෙනවා මං ඒ ටික මෙතන තියන්න එවන නිදහසේ බලලා ඒ වලින් අඳුන ගත්තා මේ දවස් තුන එච්චරයි කරන්න තියෙන්නේ ඔබ තමයි ওই හැම ක්‍රියාකාරකමක් තුළම සතිය පවතින හරි පැහැදිලිද හොඳයි එහෙනම් අපි ඒ විදිහට කරමු අද ලැබෙන වෙලාව හොඳයි ඇත්තට මේ වගේ නිස්කලංකව වෙලාව පරිසරේ හොඳයි භාවනාවට කරන්න අපි ප්‍රයෝජනිකව ඉරුවන් සර්